ලංකාවේ ඔබට නීති වෘත්තියට ඇතුළත් විය හැකි ප්‍රධාන ආකාර හතරක් පවතිනවා. එතනින් පළමු වෙන්න තමයි නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සමත් වීම තුල. දෙක විවෘත විශ්වවිද්‍යාලයකින් LLB උපාධිය ලබාගෙන නීති වෘත්තියට ඇතුළත් වෙන්න පුළුවන්. තුන්වැනි එක උසස් පෙළ ඉහළම ඉසෙඩඩගයක් වාර්තා කළා කොළඹ පේරාදෙණිය සහ යාපන විශ්වවිද්‍යාලය ඇතුළත් වෙලා ඒ කියන්නේ LLB උපාධිය ලබාගෙන නීති වෘත්තිය ඇතුළත් වෙන්න පුළුවන්. හතරවෙන්න තමයි පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් LLB උපාධිය ලබාගෙන ඔබට නීති වෘත්තියට ඇතුළත් වෙන්න පුළුවන්. මේ ක්‍රම හතරෙන් ලංකාවේ අඩුම වියදමකින් අඩුම කාලයකින් නීති වෘත්තියට ඇතුළත් විය හැකි ප්‍රධානතම ක්‍රමය තමයි නීති විද්‍යාල ප්‍රවේශ විභාගය. මේ නිසාම නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ලංකාවේ අතිශය තරඟකාරී විභාගයක් බවට පත් වෙලා තිබෙනවා. ඔබට ඉතාමත් අඩු කාලයකින් නීති වෘත්තියට ඇතුළත් වන්නට හැකියාවක් තිබෙනවා. දැන් මෙවර නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ආයුධුම්පත් කැනවීමේ ක්‍රමයේ වෙනසක් සිදු වී තිබෙනවා. මොකද ඒ වෙනස? අපි දැන් ගත්තොත් ආසන්නතම අවුරුදු 20ක කාල පරාසය ගත්තොත් නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා ආයුධුම්පත් කැඳෙව්වේ ඔබ නීති අධ්‍යාපන සභාවේ ගිණුමට බැංකුවට ගිහලා මුදල් බැර කළාට පස්සේ ඒ මුදල් ගෙවු රිසිට් පත්‍ර ඔබ නීති විද්‍යාලයට ගෙනල්ලා බාර දුන්නාට පස්සේ ඔබට ඇප්ලිකේෂන් බුක් එකක් ඉෂු කරා. ඒ ඇප්ලිකේෂන් බුක් එකේ තිබුණා ඔබ නීති විද්‍යාල විභාගයේ පෙනී සිටීම සම්බන්ධ ආයුධුම් පත්‍රය තිබුණා. දැන් ඔබ මේ දකින්නේ ඒ ගියවර නිකුත් කරපු ඇප්ලිකේෂන් බුක් එක. මේක ඇතුලේ තමයි ඔබේ ඇප්ලිකේෂන් එක තියෙන්නේ. ඊට අමතරව මේකේ පාස් පේපර්ස් සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම විභාගයට දාලා පාස් පේපර්ස් තියෙනවා. හැබැයි දැන් මෙවර මං කෝ ආයුධුම්පත් කැඳවීමේ ක්‍රමයේ වෙනසක් කියලා මෙවර මේ ආකාරයට ඔබට බුක් එකක් නීති විද්‍යාලය නිකුත් කරන්නේ නැහැ. දැන් මේ මාසේ ජූලි මාසේ 9 වෙනිදා සිට ගොඩක් වෙලාවකට නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා ආයුධුම්පත් කැඳවනවා. එතකොට මෙවර වෙනස තමයි කලින් පොතක් නිකුත් කරා දැන් පොතක් නිකුත් කරන්නේ නැහැ. ඔබ දැන් කළ යුත්තේ නීති විද්‍යාල වෙබ්සයිට් එකට ගිහිල්ලා අදාළ ආයුධුම් පත ඔබ ඩවුන්ලෝඩ් කරගෙන ඒක සම්පූර්ණ කළා ඒක අපි තුම් print out එකක් අරගෙන ඔබ ඉන්පසුව මේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට අදාළ ගාසු විදියට මම හිතන්නේ මෙවර රුපියල් 6000ක වගේ මුදලක් ඔබට ගෙවන්න වේවි. ඊවර මම හිතන්නේ රුපියල් 5500ක් වගේ තිබ්බේ මගේ මතකෙ විදියට. මෙවර රුපියල් 6000ක මුදල ඔබ ගෙවලා ඒ රිසිට් පත සමග අර ඔබ නීති විද්‍යාල වෙබ්සයිට් එකෙන් ඔබ ඩවුන්ලෝඩ් කරගත්ත ඇප්ලිකේෂන් එක හරියට පුරවලා ඒකම ඔබේ O level A level විභාග ප්‍රතිඵලවල පිටපත් අමුණා ඔබ නීති විද්‍යාලයට ගිහිල්ලා ගෙනවිත් එක බාර දිය යුතු වෙනවා. ඔබට තැපෑලෙන් යවන්නට හැකියාවක් නැහැ. එතකොට නීති විද්‍යාලයේ ඇප්ලිකේෂන් එක ඔබ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඒක සම්පූර්ණ කරලා ඒක පුරවලා අර මුදල් ගෙවූ රිසිට් පත අමුණා ඔබ නීති විද්‍යාලයට ගිහිල්ලා බාර දෙන්නට ඕනේ. ඒක තමයි මෙවර ඇති වී තිබෙන ප්‍රධානතම වෙනස බවට පත් වුනේ. මෙච්චර කාලයකට උනේ අර මම කලින් සඳහන් කර විදිහට ඇප්ලිකේෂන් පොතක් නිකුත් කරලා ඇප්ලිකේෂන් එක ඇප්ලිකේෂන් බුක් එකක් නිකුත් කරා ඒක ඇතුලේ තමයි ඇප්ලිකේෂන් එක තිබුණේ. ඒක මෙවර පාස් පේපර්ස් උත් ඔයාලට සිද්ධ වෙන්නේ නීති විද්‍යාල වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න තමයි වෙන්නේ. ඩවුන්ලෝඩ් කරගෙන ඔබට අවශ්‍ය නම් එහි print out ඔබට ලබා ගන්න පිටපත් ලබා ගැනීමට ඔබට හැකියාවක් තිබෙනවා. ඒකම තමයි මේ මෙවර නීති විද්‍යාල ප්‍රවේශයේ ගොඩක් අයගේ ප්‍රශ්නයක් තිබා අවම සුදුසුකම S3 වෙනස් වේද කියන කාරණය. නීති විද්‍යාල ප්‍රවේශ ආවම සුදුසුකම C3ක් කළ යුතු බවට ඒ සම්බන්ධ වෙනම පෞද්ගලික කාලයේ නීති අධ්‍යාපනයේ යම් වෙනස්කම් සම්බන්ධ කමිටුවක් පත් කළා. ඕන් නීති අධ්‍යාපන සභාවට නිර්දේශ ඉදිරිපත් කළා තියෙන ආවම සුදුසුකම C3 කළ යුතු බවට. හැබැයි මෙවර නීති විද්‍යාල ප්‍රවේශයේ ආවම සුදුසුකම C3 වෙන්නේ නැහැ. ආවම සුදුසුකම තවමත් තියෙන S3ෙන් ඔබට මෙවර විභාගයට පෙනී සිටින්නට හැකියාව තිබෙනවා. එතකොට C3 බවට පත් කරන්න යනවා. දැන් මේ C3 බවට පත් කිරීම තුල ලමුන් යම්සේ ආකාරයකට කියනවා නම් මේක ඔහුට අසාධාරණයක් වෙනවා කියලා. ලමුන් වෙනුවෙන් හදලා ගන්න ලෑස්ති නම් අප සූදානම් ඒ ප්‍රශ්නයටත් මැදිහත් වෙලා ලමුන්ට සාධාරණ ඉෂ්ට කරන්නට. මම පෞද්ගලික විශ්වාස කරනවා දැන් ප්‍රවේශ විභාගයකට බැරි එකක් බාධාවක් දාන එක සුදුසු නෑ. මොකද ප්‍රවේශ විභාගයක් කියලා කියන්නේ සැබෑ දක්ෂින් තෝරලා ඔවුන් නීති විද්‍යාලයේ ඇතුළත් කිරීමක් කරනවා. එතකොට S3 C3 කිරීම තුළ තව විශාල ප්‍රමාණයකට
නීති විද්‍යාල ප්‍රවේශ අවස්ථාව කරන්න අවස්ථාව මගේ හැරෙන්නට පුළුවන්. හැබැයි පහුගිය කාල පරාසය තුළ මේ නීති විද්‍යාල ප්‍රවේශයේ තුළ යම් යම් අක්‍රමිතා වැරදි සිදුවිච්ච අවස්ථාවක ළමුන් වෙනුවෙන් හඬනගලා ළමුන්ට සාධාරණ්‍ය ඉෂ්ට කරන්නට අපිට හැකියාවක් ලැබුණා. මෙවනත් ඒ S3 C3 දක්වා කරන්න යනවා නම් ඒ යෝජනාවට ළමුන් කියනවා නම් ඒක අසාධාරණයක් කියලා අනිවාර්යයෙන් මේ ප්‍රශ්නෙට මැදි හත් වෙන්නට බලාපොරොත්තු වෙනවා. එකම නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගයේ සඳහා ඔබ දන්නවා පන්ති පවත්වන නීර්ත ආයතනයේ පහුගිය වසර දෙක ගත්තොත් ඒ කියන්නේ 2018 2019 වසර ගත්තොත් පිටපිට වසර දෙකක් සිංහල භාෂා මාධ්‍යයෙන් ලංකාවේ ප්‍රථමයා බිහි කරන්නට නීර්ත ආයතනයේට හැකියාවක් ලැබුණා. ඒ විතරක් නෙමෙයි ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන්ද ගියවර ලංකාවේ දෙවනියා බිහි කරන්නට හැකියාව ලැබුණා. දිවයින පුරා භාෂා දෙකෙන්ම පන්ති පවත්වන එකම ආයතනය නීර්ත ආයතනය සහ ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සමත්වෙච්ච ආයතනය සහ ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගී වෙන නීති පන්තිය තමයි නීර්ත පන්තිය. අපි බලාපොරොත්තු වෙනවා මෙවර නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ඉලක්ක කරගැනීමේ ඉතාමත් විධිමත් පාඨමාලාවක් ඔබට ලබා දීමට අප සූදානම්ින්ම සිටිනවා.